ඔයාලගේ මොබයිල් ෆෝන් දෙකක් තියෙනවා නම් ඔයාගේ එක මොබයිල් ෆෝන් එක CCTV කැමරාවක් බවට පත් කරලා ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් ඒ මොබයිල් ෆෝන් එකට පේන හැම දෙම ඔයාට බලා ගන්න පුළුවන් ක්‍රමය ගැන. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ මොබයිල් ෆෝන් දෙකක් තියෙනවා නම් ඔයාගේ අනිත් මොබයිල් ෆෝන් එක ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදියට හදා ගන්න ක්‍රමය ගැන. ඉතින් මේ වගේ ඔයාලා නොදන්න සුපිරිම ක්‍රම 76ක් අද වීඩියෝ එකෙන් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ Android මොබයිල් ෆෝන් එකෙන් මේ විදියට ඔයා නොදන්න ඔයාලට කරගන්න පුළුවන් වටිනම සුපිරිම ට්‍රික් 76 මොකක්ද කියලා වැඩි කතා නැතුව අපි වීඩියෝ එකටම ගිහිල්ලා බලමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක බල මුලින්ම කෙනෙක් නම් ඉස්සරහටත් මේ වගේ වටිනම් වීඩියෝස් බලන්න පහල තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට හැපෙත තියෙන bell icon එකේ all icon එක click කරලා මගේ YouTube channel එකට ඔයාලත් එකතු වෙලා ඉන්න. මේ විදිහට ඔයාගේ Android mobile phone එකටත් මේ ඔයාලා නොදන්න වටිනම Android සුපිරිම tricks 76ම ඔයාලට active කරගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ Play Store එකට ගිහිල්ලා මෙන්න මේ පුංචිම පුංචි app එක ඔයාගේ mobile phone එකට download කරලා install කරගන්න විතරයි. ඉතින් මේ app එකේ නම all tools ලෝකෙ මිලියන එකට අධික පීසම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද මේ ඇප් එකේ මෙගාබයිට් ප්‍රමාණය මෙගාබයිට් 6.6ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඉතා කුඩා ඩේටා ප්‍රමාණයක් ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා නොදන්න සුපිරිම ඒ වගේම ඔයාලා දන්න Android tricks මේක ඇතුලේ තියෙනවා. මේ වගේ Android tricks සම්පූර්ණයෙන්ම 76ක් මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම මෙන්න මේ ඇප් එක ඔයාගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මම දැන් තමයි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තු ඉතින් මේ විදිහට ඕපන් කරනවා. ෆස්ට් ටයිම් ඕපන් කරන කෙනෙක්ට නම් මේක ඇලෝ කරලා ඉස්සරහට මෙන්න මේ වගේ එන්න වේවි. ඉතින් ඔයා ඉස්සරහට ඇලෝ කර කර ආවයින් පස්සේ ඔයත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එවි. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකට ආවයින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ප්‍රධාන කැටගරි යටතේ මෙන්න මේ විදිහට ඔයාලට මම වීඩියෝ එක පටන් ගනිද්දිම කියපු ට්‍රික්ස් 76 කරන්න පුළුවන් විදිහේ මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් එකින් එක ඇප් මේ විදිහට ඔයාට මේකේ ඇතුලේදී. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මෙගාබයිට් 6 ඇතුලේ විතරයි මෙන්න මේ හැම දෙයක්ම මේකේ රඳා පවතිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට වෙන වෙනම අපිට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේකේ ඇතුලේ තියෙන මං ට්‍රික්ස් කිහිපයක් මම ඔයාලට වැදගත්ම වෙන ඒවා මම ඔයාලට කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් උඩම තියෙනවා ඉන්ස්ටන්ට් ටූල්ස් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ ටෝච් එක ඔන් කරන එක, ඒ වගේම නෝට් පෑඩ්, බ්ලැන්ක් කැම්. ඉතින් මේ බ්ලැන්ක් කැම් එක ඔන් කරයින් පස්සේ අපිට පුළුවන් වෙනවා අපිට මෙන්න මේ විදියට හිස් අවකාශය තුළ අපිට අපේ මොබයිල් ෆෝන් එකේ ෆොටෝ එකක් කැප්චර් කරගන්න. ඉතින් මේක සුපිරිම ට්‍රික් එකක්. අපිට පුළුවන් මේ විදියට ස්ක්‍රීන් එක උඩ මේ විදියට එකපාරක් ටච් කරලා ඔයාලට පේනවද මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් මම මේ විදියට ටච් කරපු ගම ඒකට අදාළව මෙන්න මේ විදියට පින්තූරයක් කැප්චර් වුණා. ඉතින් අපිට පුළුවන් ස්ක්‍රීන් එක මේ විදියට අපිට බ්ලැන්ක් කරලා අපිට මේ විදියට ෆොටෝ එකක් කැප්චර් කරගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි මම ඔයාලට වීඩියෝ එක පටන් ගනිද්දිම කියපු වටිනම සෙටින්ග්ස් ටික මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අපේ මොබයිල් ෆෝන් දෙකක් තියෙනවා නම් අපේ අතේ අපිට පුළුවන් එක මොබයිල් ෆෝන් එකක් CCTV කැමරාවක් බවට පත් කරන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන ඔයාගේ අනිත් මොබයිල් ෆෝන් එකටත් මේ ඇප් එක මේ විදියට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ඉතාම සරලම දෙයයි. ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා CCTV කියලා. ඔයාලට කරන්න තියෙන ඔයාගේ එක මොබයිල් ෆෝන් එකකින් මේ විදියට මුලින්ම CCTV කියන එක ඔන් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ මොබයිල් ෆෝන් එක කැමරාව බවට පත් කරන්න නම් ඔයාලට පුළුවන් කැමරා සලකුණු උඩ ක්ලික් කරන්න. සේව එක බවට පත් කරන්න නම් ඔයාලට පුළුවන් සර්වර් කියන එක උඩ මේ විදියට ක්ලික් කරන්න. ඉතින් මට අවශ්‍ය වෙන මේක කැමරාව බවට පත් කරන්න. ඉතින් මම මේ විදියට කැමරා කියන එක උඩ ක්ලික් කරනවා. ඉතින් මේ විදියට ක්ලික් කරන් පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ QR කෝඩ් එකක් ස්කෑන් කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මොබයිල් ෆෝන් එක මම දැන් හදන්නේ මෙන්න මේ විදියට අපිට මේක සර්වර් එක විදියට මේක හදා ගන්න. ඉතින් මම මේ විදියට කරන් පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේ විදියට සර්වර් කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙතනින් සර්වර් කියන එක උඩ ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදියට බාර් කෝඩ් එකක්. ඉතින් ඔයාලට කරන් තියෙන ඔයාගේ අනිත් මොබයිල් ෆෝන් එකෙන් බාර් කෝඩ් එක මෙන්න මේ විදියට රීඩ් කරන්න. ඉතින් මේ විදියට රීඩ් කරන් පස්සේ ඔයාලට සම්පූර්ණයෙන් පුළුවන් මෙන්න මේ විදියට ඇසෙප්ට් කරලා ඔයාගේ අනිත් මොබයිල් ෆෝන් එක CCTV කැමරාව බවට පත් කරලා ඒ මොබයිල් ෆෝන් එකෙන් පේන හැම දෙම ඔයාගේ අනිත් මොබයිල් ෆෝන් එකෙන් බලන්න. හරි මම මෙතනින් බැක් වෙනවා. ඉතින් ඒ ට්‍රික් එකත් ඔයාලට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මෙතන තියෙන තවත් ඔයාලට ට්‍රික්ස් මම කීපයක් පැහැදිලි කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Wi-Fi calls කියලා. මේ වගේ ඔයාලට පුළුවන් Wi-Fi මාර්ගෙන් calls ගන්න. ඒ වගේම walkie talkie ඔයාලට පුළුවන් device 3-4ක්ම connect කරලා ඔයාලට call අහන්න. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති එකම mobile phone එකේ music එක ඔයාලට පුළුවන් වෙනවා device කිහිපයකට share කරන්න. මෙන්න මේක app එකේ ඇතුළට ගිහිල්ලා ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පේනනවා control phone කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ අනිත් mobile phone එක අපේ
කටේ තියෙන ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට හදාගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා අපේ අනිත් මොබයිල් ෆෝන් එකේ කැමරා එක ඔන් කරගන්න. මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ කන්ට්‍රෝල් ෆෝන් කියන එකේ. ඉතින් ඔයාලට ඒක කරන්නත් තියෙන්නේ ඔයාලට මම අර කලින් පෙන්නපු CCTV මෙන්න මේ කැමරා එක ඔන් කරන විදිහටම තමයි ඔයාලට QR කෝඩ් එක රීඩ් කරලා කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට කම්පාස්. ඉතින් මේ වගේම ඔයාලට පේනවා ඇති IR රිමෝට්. ඉතින් අපිට පුළුවන් වෙනවා අපේ මොබයිල් ෆෝන් එකෙන් IR සෙන්සර් එකක් තියෙනවා නම් අපේ TV එක වුණත් අපිට මේ විදිහට channel මාරු කරන්න, ඒ වගේම volume අඩු කරන්න, වැඩි කරන්න, ඒ වගේම අපේ mobile phone එකේ signal strength එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට මෙතනින් එකින් එක කියන්න ගියොත් ඔයාලට වටිනම ඔයාලට මම මෙච්චර කාලයක් video එක බැකින් ගෙනාපු හැම trick එකටම වගේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී මේ හැම trick එකක්ම වගේ මෙතන පෙන්නනවා. ඒ වගේම ඔයාලට පේන ඇති barcode ඕ QR code මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් megabyte 6.6ක් වගේ ඉතා කුඩා data ප්‍රමාණයකින් තියෙන app එකක් ඇතුලේ තමයි මේ හැමදේම තියෙන්නේ. ඔයාලට file share කරගන්න පුළුවන්. මේ වගේ ගොඩක්ම tricks තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ app එක ඔයාගේ mobile phone එකට download කරලා install කරලා ඔයාලටත් මෙන්න මේ විදියට ඔයාගේ data ත් ඉතුරු කරගෙන හැම trick එකක්ම මෙන්න මේ පුංචිම app එක මාර්ගෙන් කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ video එක ඔයාගේ යාළුවෙක්ට බලන්න දැම්ම share කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස comment section එකේ comment එකක් ඉදිරියට දාගෙන යන්න. මේ වගේම වටිනම් video එකකින් හම් වෙනතුරු ඔයාලට සුබම සුබ දවසක් වේවා.